දවසමයි. අවසරයි අරහතුන් වහන්ස, මම ප්‍රශ්නය අහන්නේ ගිරිමානන්ද සූත්‍රයෙන්. අනිච්ච සංඥා, අනත්ත සංඥා, ඒක ගොඩක් ස්වාමීන් වහන්ස මේ උදාහරණයක් ඇසුරෙන් පහදා දෙන්න පුළුවන්ද? මොකද්ද? අනිච්ච සංඥා, අනත්ත සංඥා උදාහරණයක් අරගෙන පොඩ්ඩක් පහදා දෙන්න පුළුවන්ද? ඔව්, දැන් ඔබ ඇහෙන් ලක්ෂණ රූපයක් දැක්කොත් ඔය රූපය ඔබ නිච්චසේ සුඛසේ අත්ථසේ ගත්තොත් ඔබ බැඳෙනවද නැද්ද? ඔය රූපය නිච්ච නෑ, අනිච්චං, කැමතිදේ ගන්න බෑ, පවත්වන්න බෑ, විපරිණාමයට පත්වෙනවා කිව්වොත් ඔබ ඒකට බැඳෙන්නේ නෑ, නිබ්බිදා. එතකොට ඔය රූපයට බැඳුනොත් අනුසය උපදිනවා, නොබැඳුනොත් සමුදය නිරෝධ වෙනවා. මේක තේරුම් ගන්න ඕන. මොන සූත්‍රයේ සියලු සූත්‍රවල කියන්නේ ඕක දෙපැත්ත. බැඳුනොත් සමුදය උපදිනවා, නොබැඳුනොත් නිබ්බිදා වුනොත් සමුදය නිරෝධ වෙනවා. ඒක තමයි මේ බුද්ධ දේශනාවේ ධර්මතාවය. සමුදය උදේ වෙලා සම්බන්ධයක් උපත ලැබලා බැඳුනොත් පැවැත්ම, සමුදය නිරෝධ කළොත් පැවැත්ම නවත්වනවා. එතර ස්වාමිනස්, දැන් අපිට පෙනෙන, දකින, ඇසෙන සියලු දේම සංඥාවල්ද? ඇහට පෙනෙන, කනට ඇහෙන, නාසයට, දිවට, කයට, මනට, හයටම එන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හයර පහ තියන් තියම්. ඒ වගේම අතීත, වර්තමාන, ළඟ, දුර, සියුම්, ඝන, අති, අජ්‍යත් එක බහිද්ද මනසට විතරක් තියෙන. අර දීගං වා කිව්වේ ඒක. ස්වාමීන් වහන්සේ දුක් දුක බාවේ අදිටාන කරන සුපත් අවසරයි.